ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි අද ඔක්තෝබර් මාසයේ 28 වෙනිදා 2023 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා ප්‍රිය අදර දරුවනි අද ජීවනයේ කෑම ශුද්ධ යොහන් 4 වෙනි පරිච්ඡේදයේ 52 සහ 53 අපි මෙනෙහි කරන්නට යනවා ඔක්තෝබර් මාසයේ අපේ තේමාව පෞද්ගලික සංවාද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමහර අය සමග කළ අද රාජකීය ඇමතියා සමග කළ ඒ සාකච්ඡාවේ අපි ඊයේ දවසේ ඔබට මතක ඇති ජේසුස් වහන්සේ කිව්වා ඵලයන්න නුඹේ පුත්‍රයා ජීවත්ව සිටී කියලා. ඒ යනකොට එයාට සේවකයෝ මගදී අහන්න ලැබුණා. අන්න ඒ වෙලාවේ තමයි අපි නැවතුවේ අද 4 වෙනි පරිච්ඡේදයේ 52 වගන්තියේ කියනවා එවිට ඔහුව සුවවෙන්ට පටන් ගත්තේ කොයි පැයේදයි ඔහු ඔවුන්ගෙන් විචාලේය. එන ප්‍රශ්න කරලා ඇහුවා කොයි වෙලාවේද මෙයා සුව වෙන්න පටන් ගත්තේ ඊයේ 7 වෙනි දවසේයයි උණ බැසේයයි ඔහු ඔහුට කිව්වය ඊට පස්සේ 53 අපිට කියා දෙනවා නුඹේ පුත්‍රයා ජීවත්ව සිටියයි ජේසුස් වහන්සේ තමාට කී පැය එමයයි ඔහු දැන් පියා දැන ඔහුද ඔහුගේ ගෙයි සියල්ලෝද අදහා ගත්තෝය එතකොට මේ ස්ථානයේ අපි දකිනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියපු වෙලාව යන්න ඔබගේ පුතා ජීවත් වෙනා කියලා කියපු වෙලාව සමානයි ඔහු සම්පූර්ණයෙන්ම සුවවෙන්ට හැරිච්ච වෙලාව. ඉතින් ඒ නිසා ඒකෙන් ස්ථිර වුණා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුඛයෙන් පිට වෙච්ච ඒ වචනය යන්න ඔබගේ පුතා ජීවත් වෙනවා කියන වචනයෙන් තමයි මගේ පුතාට සුව වුණේ කියලා මේ ආරාජකීය ඇමතියා තේරුම් ගත්තා. ඒ තේරුම් ගත විතරක් නෙමෙයි බයිබලයේ කියනවා ඔහුත් විශ්වාස කරන්න පටන් ගත්තා. මොකද ඔහුට සනාථ වුණා වගේ ඇදහිල්ල. ඒ විතරක් නෙමෙයි අද අපිට උන්වහන්සේ නිමුළු නිවසටම ආශිර්වාදයක් දෙනවා බයිබලයේ අපිට කියා දෙනවා මොනවද ඔහුගේ ගෙයි සියල්ලෝද අදාගත්තා කියලා. එතකොට සමහරලාට දෙවියන් වහන්සේ ඔබව වෙන්න ඇති තෝරගෙන ඇත්තේ ඔබගේ පවුලේ ගැළවීම ලබන්නට පළමුවෙන්ම තෝරගත්ත කෙනා හැටියට. මතක තියාගන්න ඔබට වගකීමක් තියෙනවා. ඔබට තියෙන වගකීම තමයි ඔබගේ මුළු නිවසටම ඔබ කියන්න ඕන. මුළු ගෙදරටම ඔබ කියන්න ඕන. සුභාරංචිය ප්‍රකාශ කරන්නට වගකීම තියෙන්නේ ඔබට තමයි. ඔබ ජේසුස් වහන්සේ දැනගත්තා, මෙසායව දැනගත්තා, උන්වහන්සේගේ වචනේ බලය තියෙනවා කියලා දැනගත්තා. බලන්න යන්න ඔබගේ පුතා ජීවත් වෙනවා කියලා කිව්වා වගේ හාස්කමක් ලබා ගත්තා. දැන් හාස්කම ලබා ගත්තා විතරක් නෙමෙයි ඔබට තියෙන්නේ දැන් මිනිස්සයා සමග බෙදා ගන්න ඒ හාස්කම් කරන තනන් වහන්සේව බෙදා ගන්න ජේසුස් වහන්සේගේ මුළු සුභාරංචිය කියා දෙන්න මිනිස්සයන්ට. ඒක තමයි ඔබට දෙවියන් වහන්සේ දී තිබෙන වගකීම. ඒ නිසා තමයි බයිබලයේ අපිට කියා දෙන්නේ ඔහුද ඔහු